දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය බවට පත් කළා. ඒක අපි අහනවා ආණ්ඩුවෙන් මෙතෙක් කළා තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටලු ප්‍රශ්න සේවකයන්ට ප්‍රශ්න දුවලා තියෙන ප්‍රශ්න වැලක් තියෙන. ඒතර මේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරාට තැපැල් ගණන් නැත්තේ නෑ මේ ආණ්ඩුව. තැපැල් ගණන් නැත්තේ නෑ. තැපැල් ගණන් ගන්න නැතුව තැපැල් මේ රටේ රාජ්‍ය ආයතනයක් නොනාසේ තමයි හිටියේ. දෙතර මේ වැඩ වර්ජනයේ සමස්ත වැඩ කරන පන්තිය එකතු වෙලා හෙට දින ගන්නා වැඩ වර්ජනයට තැපෑල එකතු වුණා. තැපෑල එකතුනේ නිකන් නෙමෙයි තැපෑල එකතුනේ සමස්ත වැඩ වර්ජනයට. තැපෑල දෙපාර්තමේන්තුව ඇතුලේ 26000 තැපෑල සේවකයා දැවැන්ත ගැටලු ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. ඒ වගේම ආයතනයක් ඉදිරියේ අද ආයතනය ගෙන යන්නේ සේවකයන්ගේ තියෙන උනන්දුව මත ගෙනියන්නේ. රජයට කිසිම උවමනාවක් නැහැ මේ ආයතනය ගෙනියන්නේ. ආයතනය ඇතුලේ යටිතල පාසුකම් අවමයි. ඒ කිසි අතුරු පාසුකමක් නැහැ, භෞතික භාණ්ඩ නැහැ. දැන් මේ හැම දෙයක්ම සීමාවන් සහිත තියෙද්දි තමයි කැපාල ජනතාවට සේවය දෙන්නේ. ඒක රනිල් රාජපක්ෂ අඩිමුඩියේ අද ගැසට් එකක් ගහලා දිනවා කැපාල අත්‍යවශ්‍යවත්. අපි එක පැත්තකින් සතුටු වෙන රනිල් රාජපක්ෂට කියනවා, ඔව් කැපාල ඔයාට දැන්වත් අත්‍යවශ්‍ය වෙච්ච එක අපි බොහොම සතුටින් බාරගන්න කැපාල අත්‍යවශ්‍ය කරපේ. කැපාල රටට අවශ්‍යයි කියන එක. හැබැයි අපි අනිත් එකක් කියනවා ඔයාට, ඔයාගේ ওই ගැසට් අපි සතේකට ගණන් ගන්නෑ. ඔය ගැසට් අපි කිසි දෙයකට මායිම් කරන්නේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? මේ රටේ වැඩ කරන ජනතාව විදිහට, රටේ ජනතාව විදිහට අද බඩු බිල අහස උසට, විදුලි බිල වැඩි කරලා, බැංකු පොලිය වැඩි කරලා, වැටුප්පතෙන් බදු අය කරන තත්ත්වය තුළ අපේ වැටුප කිසිසේ ප්‍රමාණවත් නැහැ අපේ ජීවිතේ ගත කරන්න. එහෙම තියෙද්දි ඔයා අපිට කියනවා පාරට එන්න එපා, උද්ඝෝෂණ කරන්න එපා, වැඩ වර්ජන කරන්න එපා, මම තදින් ඉන්නවා කියලා. ඔව් අපි ඔයාට කියනවා තදින් ඉන්න. හැබැයි ඔයා තදින් හිටියට අපි ඉන්නේ නැහැ. ඒකත් එක්ක අපි සතරට එනවා. සා අපි හෙට දිනේ මේ ප්‍රශ්න හෙට දිනේ රටම වැහෙනවා, රටම වැහෙනවා. එහෙනම් ආණ්ඩුව මේ ප්‍රශ්න උත්තර දිය යුතුයි. උත්තර නොදුන්නොත් මතක් කරගන්න මේ නමය මෙරටේ ජනබලයට සියල්ල යටයි. ඒක පෙන්වලට ජනතාව පොදු ජනතාවත් එකතු කරගත් දවන්ත සටනකට, පොදු ජනයා එකතු කරගත් දවන්ත සටනකට අපි එනවා කියන පණිවිඩය අපි රනිල් රාජපක්ෂ තුමා ආණ්ඩුවට ලබා දෙනවා.